ආයිබෝන් දවසේ සිදු වූ සියලු පුවත් ප්‍රථමයෙන්ම රටට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. අද රටක් විදියට ගත්තහම ජාත්‍යන්තරය තුළ තර්මක බලපෑමකට ලක් වූ දිනයක් විදියටත් ශ්‍රී ලංකාව හඳුන්වන්නට පුළුවන්. ජිනීව මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මේ වන විට සම්මත වී තිබෙනවා. අප මේ පිළිබඳව ඇතුළු තවත් බොහොමයක් පුවත් ඔබ වෙත ගෙන එන්නට සූදානම් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත වෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද 22යි. ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 11යි. ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව, නේපාලය ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටී. මෙය වැරදි පදනම් විරහිත ප්‍රකාශ මත පදනම් වූ යෝජනාවක්. යෝජනාවට අදත් අපි විරුද්ධයි. විදේශ ඇමති දිනේෂ් කියයි. අද කැලෑ ත්‍රස්තවාදයේ රජ වෙලා විපක්ෂ නායක සජිත් කියයි පරිසර විනාශය ගැන අසත්‍ය පුවත් වලින් සත්‍ය පුවත් වැහිලා ඇමති මහින්දවර වීර පවසයි රට තුල සහල් සහ වීහිඟයක් නැහැ හිඟයක් තියෙනවා නම් මාත් එක්ක විවාදයට එන්න විශේෂභාර ඇමති කියයි කුඹුරේ සිට මහමගට වැටුණු ඇලහැර ගොවීන් දින 80ක් තුල මහමගට අහිංසක ජීවිත 500ක් බිලි වෙයි මහමගදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් මරා දමන තත්ත්වයකටත් ශ්‍රී ලංකාවේ අනතුරු වැඩි වෙලා අහඹ PCR සංඛ්‍යාව වැඩි කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලයි ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිතීන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව කෝටි 10 ඉක්මවයි අද ක්‍රිකට් වැටිලා තියෙන තත්ත්වය ගැන කනගාටුයි ශ්‍රී ලංකා ප්‍රවීණින් වන සනත් සහ දිල්ෂාන් කියයි ඔබ එක්වන්නේ සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. ඊට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර යෝජනාවට විරුද්ධව එනම් ශ්‍රී ලංකාවට සහාය දක්වමින් ඡන්දය ලබා දුන්නේ රටවල් 11ක් පමණයි. ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 14ක් මෙම යෝජනාවට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. පසුගිය පෙබරවාරි 22 වෙනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය ආරම්භ වුණා. මෙවර සැසිවාරය කොවිඩ් වෛරසය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමද විශේෂත්වයක්. පෙබරවාරි 27 වෙනිදා ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබුවා. Madam President, this is a key juncture for the Council's engagement with Sri Lanka. As my report A/HRC/46/20 indicates, ඉන අනතුරුව 2015 වසරේ ශ්‍රී ලංකාවට සම අනුග්‍රහකත්වය ලබා දුන් රටවල් කීපයක් එක්ව මෙරට වගවීම සංහිඳියාව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ එක්සත් රාජධානිය ජර්මනිය, කැනඩාව, උතුරු මැසඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින්. පසුව එම යෝජනාවලිය යලි සංශෝධනය කරනු ලැබුවා. COVID-19 වෛරසයට දක්වන අවධානයේදී ආගමික නිදහසට එළවෙන බලපෑම, එසේම COVID මරණ ආදාහනය අනිවාර්ය කිරීම, 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වාර්ගික හා ආගමික කණ්ඩායම්වල අයිතීන්ට ගරු කරමින් සංවාදයකට එළඹීම මාස 6කට වරක් අදාළ කරුණු ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීම ආදී කරුණු නව සංශෝධනවලට ඇතුළත්ව තිබෙනවා. එම යෝජනා පසුගිය සතියේ යලිත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයට ඉදිරිපත් කෙරුණා. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වුණා. Ask the secretariat to activate the vote and I ask all delegations to register their vote. ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 11ක් හිමි වූ අතර යෝජනාවලියට සහය පළ කරමින් ඡන්ද 22ක් හිමි වුණා. මේ අතර යෝජනාවලිය සඳහා රටවල් 11ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ශ්‍රී ලංකාවට පක්ෂව බංග්ලාදේශය, බොල්වියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බකිස්තානය හා වෙනසුලාව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. බ්‍රසීලිය, ඩෙන්මාර්කය, ෆීජි, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මෙක්සිකෝ, කොරියාව, යුක්‍රේනය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 22ක් එම යෝජනාවලියට සහය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළා. යෝජනාවලිය සඳහා සහය ලබා දෙමින් වැළකී සිටි රටවල් 14 අතර ඉන්දියාව, නේපාලය, ජපානය, ලිබියාව, බහරේනයද ඇතුළත් වනවා.
ශ්‍රී ලංකාව පිළිබඳ 46 යෝජනාවලිය පිළිබඳව අදහස් පළ කරමින් ඉන්දියාව ප්‍රකාශ කළේ කඩිනමින් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමටත් 13 වන ව්‍යවස්ථා සංශෝධනීය ක්‍රියාවට නැංවීමටත් කටයුතු කළ යුතු බවයි. එසේම දමිළ ජනතාවගේ මානවයිතීන් සුරක්ෂිත කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව එහිදී ප්‍රකාශ කළා. එහිදී පාකිස්තානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු සහාය ලබා දීමටද කටයුතු කරන බවයි. මේ අතර චීනය ප්‍රකාශ කළේ යෝජනාවලිය සමබර නොවන බවත් සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳින් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළා. යෝජනා ඉදිරිපත් කළ රටවල් වෙනුවෙන් එක්සත් රාජධානියද අදහස් පළ කළා. ජකත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි ගෙන ආ යෝජනාවක් නොවන බවත් එය සංහිඳියාව වගවීම හා මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෙන ආ යෝජනාවක් බවත් එහිදී ප්‍රකාශ කරනු ලැබුවා. මේ අතර ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහි ගෙන ආ යෝජනාවලිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. එය සාධාරණ නොවන බවත් සියලු රටවල් වල මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් බවත් ඔහු ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොම සාරිස්වරිය ගෙන ආ යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වී සුළු මොහොතකට පසුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු අමාත්‍ය අංශයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කර සිටියා. මම ඊටාම ගෞරවයෙන් කියන්න ඕනේ මානව කොමිසම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව මානව කොමිසමට කටයුතු කරන්න බෑ. මානව කොමිසම ඇති කරපු මූලික යෝජනාවට පටහැනිව කටයුතු කරන්න බෑ. ඒ අයට ඕනකම තිබුණත් රටක් තෝරගෙන රටට විරුද්ධ යෝජනා සම්මත කරන්න එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පටහැනිව හෝ මානව කොමිසම ඇති කරපු විශේෂයෙන් එක රටකට එල්ල බලා ඉදිරිපත් කරන කන්ට්‍රි ස්පෙසිෆික් රෙසලූෂන්ස් ගේන්න බැහැ. ඒ මූලික සිද්ධාන්තවලට ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යත් ජර්මනියත් මලාවිය රටත් එකතු කරගෙන තව රටවල් දෙකක් මොන්ටිනීග්‍රෝ මැසිඩෝනියා එකතු කරගෙන කමිෂන් සභා සමාජිකයන් හැටියට ගෙනාපු යෝජනාවට මොහොතකට කලින් ජිනීවා නුවර මානව කොමිසමේ ඡන්ද විමසීමේදී බහුතරයක් ලබා ගන්න බැරි වුණා. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ ආර්ථික අසාධාරණයට පත් වී තිබෙන උතුර විසින් දකුණ පාලනය කිරීමේ අසාධාරණ පිළිවෙත එසේ නැත්තම් පැරණි විජිතවාදී රටවල් විසින් නිදහස් අමාරුවෙන් දිනාගත් රටවල් සියල්ල පාලනය කිරීමේ ලෝකයක් ගැන හිතන තත්ත්වය ප්‍රතික්ෂේප කරන රටවල් වලට අලුත් මතයක් ඇති කර තිබෙන අවස්ථාවක්. බ්‍රිතාන්‍ය ප්‍රධාන මේ රටවල් අපට එරෙහිගෙන ආපු යෝජනාවට මම යලිත් කියනවා 47 දෙනෙක්ගෙන් සමන්විත මානව කොමිසමේ ඡන්ද 22යි ඒ අය විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ආපු යෝජනාවට ලැබුණේ. ඒ වගේම ඡන්ද 25ක් පාවිච්චි කළා ඒ අයට ලබා ගන්න බැරිව ගියා. ඒ ඡන්ද 25න් 11ක් ඡන්දේ පාවිච්චි කරා බ්‍රිතාන්‍ය ගෙනාපු යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ වගේම 14ක් බ්‍රිතාන්‍ය ගෙනාපු යෝජනාවට පක්ෂව ඡන්දයක් නොදී ස්වාධීන වැලකී සිටින බවට තමන්ගේ ඡන්දේ ප්‍රකාශ කළා. මේන් කියන්නේ 47 දෙනෙක්ගෙන් 25 දෙනෙක්ගේ අනුමැතිය මේ මහා බලවත් ලෙස පෙනී සිටින ආධිපත්‍යවාදී රටවල් වලට ගන්න බැරිව ගියා. බහුතරය සිටින්නේ මේ යෝජනාවට පක්ෂ නොවී සිටුණු සංඛ්‍යාලේඛනය කියලා ඉතාම උනැකමින් මේ අවස්ථාවේ තමුන්නාන්සලා ළඟ තියෙනවා. වන විනාශය සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ දැඩි කතිකාවක් නිර්මාණය වී ඇති පසුබිමක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසලට රැස් වී නිහඬ විරෝධතාවයක නිරත වුණා. වන විනාශය
සෑම දේශපාලන වේදිකාවකම දිගහැරෙන මාතෘකාවක්. වර්තමානයේ සිදුවන පරිසර විනාශයට ඍජුවම චෝදනා එල්ලවන්නේ වත්මන් පාලකයන්ටයි. සමාජ මාධ්‍ය හරහා මෙවැනි විට දැවැන්ත විරෝධයක් එල්ලවන්නේ වත්මන් රජයේ දේශපාලකණින් පරිසර විනාශයට සහාය පළ කරන බවට වෙන චෝදනාවද පෙන්වා දෙමින්. මේ සියලු චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා නිරන්තරයෙන් දැඩි ලෙස අවධාරණය කර සිටින්නේ තමන් පරිසරයට ආදරය කරන පුද්ගලෙක් බවත් පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෑම අවස්ථාවක සුදුසුම ක්‍රියාමාර්ගය ගන්නා බවයි මිනිසාගේ මෙන්ම සතුන්ගේද පැවැත්මට විශාල දායකත්වයක් සපයන ලෝක වනාන්තර ගහණයෙන් හෙක්ටයාර මිලියන 13කට අධික භූමි භාගයක් සෑම වසරකම මිනිස් ක්‍රියාකාරකම් හමුවේ විනාශයට පත්වන බව නවතම දත්ත වාර්තාද මෙවන විට පෙන්වා දෙනවා පරිසර විනාශය හමුවේ සිදුවන අතුරු ප්‍රතිපලයන්ට මුහුණ දීමට ජනතාවට සිදුවෙද්දී තමා විසින්ම තමාටම වලකපා ගැනීම හේතුවෙන් පරිසර විනාශයට රටපුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කර ඇති පසුබිමක ජනතා විමුක්ති පෙරමුණද ඊයේ කොළඹදී ඩෝසරේට එරෙහිව යන තේමාව මුල් කරගනිමින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. මේ අතර අද උදැසන සමගි ජනබලවේගයේද පරිසර විනාශයට එරෙහිව සිය විරෝධය නිහඬව පළ කළා. ඒ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටට රැස්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම නිහඬ විරෝධතාවයට සහභාගී වුණා. අද කැලෑ ත්‍රස්තවාදයේ රජ වෙලා සිංහ රාජයේ හෝටන් තැන්න ආන විලුන්දාව නිල්ගල රතුගල රක්ෂිතය නකල්ස් රක්ෂිතය මේ හැම රක්ෂිතයක්ම මහා විනාශයකට ලක් වෙලා අද අපේ රටේ පරිසරය දඩයම් කරන ආණ්ඩුවක් නිර්මාණය වෙලා ප්‍රභා සංශ්ලේෂණය හඳුනාගත්තේ නැති ආණ්ඩුවක් මං හිතන්නේ හෝලි ඉඳලම ऑक्सीजन නිපදවීම ගැන මේ ආණ්ඩුවට පාඩම් උගන්වන්න සිද්ධ වෙලා තිබෙනවා. කොටි ත්‍රස්තවාදයේ මුලින් නුපුටා දමනවා වගේම අපි රටක් හැටියට කැලෑ ත්‍රස්තවාදයක් වහම පරාජය කරන්නට ඕන. රටයි නියරයි ගොයන් කරනවා කියලා තමයි ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ. දැන් ගොයන් ටික කවුරු හරි කාලා. කාපු කෙනෙක් නැහැ. එතකොට දැන් කාලා තියෙන රටයි නියරයි තමයි ගොයන් ටික කාලා දෙන්නේ. ආරක්ෂක ලේකම්තුමා කියනවා මෙහෙම වන සංහාරයක් පරිසර විනාශයක් සිද්ධ වෙනවා නම් කරුණාකරලා දැනුම් දෙන්න අපිත් මේක හරියට දන්නේ නැහැ කියලා. දැන් එතකොට රටයි නියරයි තමයි ගොයන් කාලා දෙන්නේ. දැන් ජනතාවට ඔක්සිජන් ලබා දීමට තියෙන කැලෑවල් ආරක්ෂා කිරීමත් ජාතික ආරක්ෂාවත් අහවුරු කිරීමක් වෙනවා. පාරිසරික පද්ධතිය රැකගන්න ඉඩ දැන්නුවතුව හෙන්චයියන්ට මේව කරන්න ඉඩ දීලා බලන් ඉඳලා මාධ්‍ය ඉස්සරහට අවිල්ල කය ගහලා වැඩක් නැහැ. ඉතිහාසයේ කෝපි වගා කරන්න මේ රටේ සුද්ධ කැලේ කැපුවට පස්සේ වැඩිම වන විනාශය සිද්ධ වෙච්ච අවුරුද්ද තමයි මේ ගත වෙලා තින්නේ. හෙක්ටයාර් 62500ක් 270ක් සිද්ධි විදියට වන විනාශය සිද්ධ කරලා තිනවා. මේක යට ගහන්න හදන එක අතිසාරයට අමුඩ ගැහිමක් වගේ කියන එකට කියනවා. වන විනාශයට දේශපාලකණින්ට දැඩි විරෝධයක් එල්ලවෙන පසුබිමක ගස් කැපීමේ චෝදනාවකට අදාළව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන බත්තිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්. මෙතර වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ බොරළු ජාවාරමක් හේතුවෙන් සිදුවන පරිසර විනාශය නිරීක්ෂණය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ එම ස්ථානයට පැමිණියා. මෙම පරිසර විනාශය වළක්වා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් එහිදී ඉල්ලා සිටියේ. වන විනාශයට දිගින් දිගටම රජයට චෝදනා එල්ලවන වාතාවරණයක් තුල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට සිය අදහස් මෙලෙස පළ කරනු ලැබුවා. සමහර කාරණා සත්‍ය කාරණා තියෙනවා. ඒවා අපි අත්අඩංගුවට ගැනීම, නඩු පැවරීම් කරනවා කිසිම ભેදයකින් තොරව. ඒ වගේම සමහර ප්‍රවෘත්ති නිර්මාණය කරපු ප්‍රවෘත්ති තිබෙනවා යම් ප්‍රමාණයක්. ඒ නිසා වෙන්නේ අර සත්‍ය අසත්‍යයෙන් යටත්පත් වීමකුත් තියෙනවා. ඒ සියලු පුරවැසියා මෙරටේ පරිසර ආරක්ෂාවට අපි සම්බන්ධ කරගන්නවා. ඊට අතිරේකව ත්‍රිවිධ හමුදාව පොලිස් සිද්ධ වුණ කාරණා
විනාශයකට උර දුන්නයි කියන කාරණේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. දැන් ලංකාව කැලෑ කපනවා කියලා යම් යම් තැන්වල තොරතුරු අරගෙන සමාජගත කරන එක ඒක 100%ක සත්‍යයක් නැහැ. ඇත්තටම සංවර්ධනයේක කටයුතු සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. කිසිම තැනක අපි වගකීම ගැන කියනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති දේවල්වත් ස්වභාවික රක්ෂිතවත් විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. අපි රජයක් විදියට රටේ නීතිය රකින්න වගේම පරිසරය රැකලා ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරන අනුමිස ඒවා වලදාන්න ඒවා විනාශ කරන්න කටයුතු කරන්නේ අපි සෞභාග්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකඟවයි වැඩ කටයුතු කරන්නේ විශේෂයෙන්ම ඒ කටයුතු සිද්ධ වෙනකොට විපක්ෂය බලනවා බොරදියේ මාළු අල්ලලා පුළුවන් ද වාසියක් ගන්න කියලා පරිසර විනාශය පිළිබඳව මෙන්ම මේ දිනවල වැඩි වශයෙන් සහල් සහ වීහිඟයක් පිළිබඳවත් වැඩි වශයෙන් ජනතාව කතා බහ කරනවා විවිධ පාර්ශ්ව සහල් හිඟයක් පවතින බවට ප්‍රකාශ කළත් එවැනි සහල් හිඟයක් රට තුල නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රට තුල සහල් හිඟයක් පවතින බවට මේ දිනවල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතා බහට ලක්වනවා. එළඹෙන අලුත් අවුරුදු සමයත් සමග එලෙස සහල් හිඟයක් රට තුල ඇතිවේද යන්න පිළිබඳව මහජනතාව තුල ඇත්තේද කුතුහලයක්. මේ පිළිබඳ අවධානය යොමු කරමින් වෙළඳසල් වල ඇති සහල් මිලකරන් පිළිබඳ සොයා බැලීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊයේ දින නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණයකට එක් වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රටේ කතාබහට ලක්වන සහල් හිඟය පිළිබඳව අද මාධ්‍ය හමුවක් හඳවමින් මෙලෙස අදහස් පළ කළා. සමාජ මාධ්‍ය තුල මාධ්‍යවල දිගින් දිගටම කතා වෙනවා හාල් මිල සම්බන්ධයෙන්. එවගේම හාල් වල හිඟයක් තියෙන බව විවිධ පුද්ගලයන් මැසිවිලි නගනවා. ඒ වගේම හාල් මිල වැඩි කියන කාණ්ඩුව චෝදනා ලබනවා. මේ කන්නේ අපි හෙක්ටයාර් 764000ක් අපි වගා කරලා තියෙනවා. ඒ කියන්නේ වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් අපි බලාපොරොත්තු වෙනවා 2021 අවුරුද්දේ වී මෙට්‍රික් ටොන් මිලියන 5ක් නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ මේක සහල් බවට පරිවර්තනය කරාම වී මෙට්‍රික් ටොන් මිලියන 3ක් අපට හම්බ වෙනවා. එනිසා වී හිඟයක් තියෙනවා කියන ඕනෙම කෙනෙකුට කෘෂිකර්ම ඇමතිවරයා ඕනෙම තැනක අභියෝගය බාර ගන්න කැමති ඕනෙම විවාදයකට එන්න කැමති වී හිඟයක් තියෙනවායි කියලා කියනවනම් අපි ඒකට උත්තර දෙන්න ලෑස්ති මම රටේ කිසිසේත් හාල් හිඟයක් නැහැ වී හිඟයක් නැහැ එක්තරා මූල හිමියන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය වලට මුදල් ගෙවලා ඒ වගේම ප්‍රවෘත්ති සාකච්ඡා වලට ගොවින් ගෙනෙල්ලා කියන කතාවක් අමූලික බොරුවක් අවශ්‍ය පරිදි හාල් අතිරික්තයක් මේ රටේ තියෙනවායි කියන එක කෘෂිකර්ම අමාත්‍යංශයට අපි වගකීමකින් කියනවා සහල් හිඟයක් රට තුල පවතින බවට දේශපාලඥයින් ඇතුළු විවිධ පාර්ශ්වයන් අදහස් පළ කරන පසුබිමක නෙලාගත් වීයස් වැන්න නිසි ආකාරව වියලා ගැනීමට ස්ථානයක් නොමැතිව අසරණ වූ ගොවි ජනතාවක් පිළිබඳ තොරතුරු අපට පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් වාර්තා වුණා. ගොවියෝ අන්ත අසරණ වෙලා ඉන්නේ ගොවියොන්ට අවශ්‍ය පරිදි වීටික වේලගන්න අවශ්‍ය කමතක් නැහැ. ඒ වටපිටාව තිබුණත් ඒ සඳහා අපට ප්‍රතිපාදන ලැබිලා නැහැ. මෙන්න මේ විදියට අහිංසක මිනිස්සු වී වේදී මේ කටයුත්ත මේ මහපාරේ කරන්නේ. බකමූණ ගිරිතලේ මහමාර්ගයේ නෙලාගත් වී අස්වැන්න නිසි ආකාරයෙන් වියලා ගැනීමට ස්ථානයක් නොමැතිකම හමුවේ. මෙම ඇලහැර ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය වී අස්වැන්නත් රැගෙන මහපාරට පැමිණීමට සිදු වී තිබෙනවා. වනාලියනවා තව හතර පහ වෙනකොට වනාලි මින්නේරියලට බහින්න ගිරිතලේ වලට බහින්න මේ කැලෑම වලින් එකට යනවා. ඒකට බයෙත් එක්කනවා මේ අපි වේරන්නම තනක් නැතුව මේ වැඩේ කරගෙන යනවා. අපේ ජීවිතවලට පවා අවදානම් වැඩක් අපි මේ කරන්නේ. පොලිසියෙන් කියනවා මේක කරන්නත් එපා කියලා අපිට. අපි ජනාධිපති මාර්තාව මේ කියන්නේ. මේ හරි අමාරුයි මේ වැඩේ කරන්නේ මේ පාරේ. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවි ජනතාව වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය වීයස් වෙන්න නිසියාකාරව වියලා ගැනීමට නිශ්චිත ස්ථානයක් සකස් කර දෙන ලෙසයි. අපවත්ී වදාළ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. යෝති වියතුච විසරදුච අපවත් වී වදාළ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට මහා සංඝරත්නය දේශපාලඥයින් සහ ජනතාව පැමිණෙමින් සිටිනවා.
අනුධම්මචාරී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මහානා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ පසුරුවේ පැමිණියා විශිෂ්ට ආගමික සේවාවක් එලෙසම බොහෝ අවස්ථාවන් වලදී සමාජ සේවා රසක නිරත වුණු අති උතුම් වූ මහානායක මාහිමිපාණන් වහන්සේලා අපවත් වී වදාළ අමරපුර මහණිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිතු අතිපූජ්‍ය කොටුකොට ධම්මවස්ස මහානා හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්කොට ශ්‍රී විජිතසිරි අනුනා හිමියන් සහ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන් මෙලෙස අදහස් පළ කළා අපවත් වී වදාළ අමරපුර මහණිකායේ මහානායක කොටුකොට ධම්මාවාසාපිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම බුද්ධ ශාසනයටත් ලංකාද්වීපයටත් මුළු ලෝකයටමත් වෙච්චි විශාල පාඩුවක් හැටියට අපි දකිනවා ධර්මදරත්වයෙන් පිනේ දරත්වයෙන් ප්‍රඥාන්විත භාවයෙන් අග්‍රගණ්‍ය භාවයෙන් යුතුව කටයුතු කළ කොටකොට ධම්මාවාසාවිධාන මහානායක මාහිමියන් වහන්සේගේ මතු භව ගමන සැපවත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම සාධනේ කරත්වායි රටතුළ ව්‍යාප්තවීමෙන් පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සමාජය තුළ සිදු කරනු ලබන අහඹු PCR පරීක්ෂණ සංඛ්‍යාවේ ඉහළැංගීමට කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර ලෝපුරා කොරෝනා වෛරස් ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව කෝටි 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ සමාජය තුළ සිදුකරන ලබන අහඹු PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට බලධාරීන් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. විශේෂයෙන්ම සමාජයේ අහඹු PCR පරීක්ෂණ සංඛ්‍යාව හැකිතරම් ඉහළ නැංවීමට කටයුතු කළොත් අපිට පවතින තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා කිසිම අවස්ථාවක අහඹු PCR පරීක්ෂණ කිරීම අධෛර්යමත් කරන්න එපා. අහඹු PCR පරීක්ෂණ සැකසහිත ස්ථානවල කරලා රටේ පවතින නියම ස්වභාවය වසංගතයේ දැනට පවතින ස්වභාවය අවබෝධ කරගන්න කටයුතු කරන්න කියලා. යම් තරමකට රෝගීන් ආසාදිත වීමේ ප්‍රතිශතයේ අඩුවීමක් පෙන්වනවා වෛද්‍ය මධ්‍යස්ථානවල දත්ත විශ්ලේෂණය කරද්දී. අපිට මේ නියම තත්ත්වයද කියලා දැනගන්න නම් PCR පරීක්ෂණ කළ යුතුයි. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 304 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 40 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුත්කලින් වන අතර ඉතිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 52. ඉතිරි ආසාදිතින් 222 දෙනා දිස්ත්‍රික්ක 19 කට අදාළව වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටකළ දමිළ මහවිද්‍යාලය, කොටකළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දිමුල පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් අද දින හදිසි පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා. එම විද්‍යාලයෙන් මෙවර විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ගුරුරුන් 10 දෙනෙකු සහ සිසු සිසුවියන් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර එම පාසලේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස නොපිළිපදින බවට පාසලේ අධ්‍යාපන ලබන සිසුන්ගේ දෙමාපියන් ආදි සිසුන් පාසල් සංවර්ධන කමිටුවේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දුන් පැමිණිල්ලක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දිඹුල පොලිසියේ නිලධාරීන් මෙලෙස පාසල හදිසි පරීක්ෂාවකට ලක් කරනු ලැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව අදාළ පාසලේ විදුහල්පතිවරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය විසින් COVID-19 මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදමින් කටයුතු කරන ලෙසටයි දැඩි ලෙස අවවාද කර ඇත්තේ. රියානතුරු මීළඟ මොහොතේ කාගේ ජීවිතය අහිමි වේවිද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. එතරම් අපේ රටේ රියානතුරු වැඩි වශයෙන් වාර්තා වීමේ තත්ත්වයකුයි මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ. ඔබ දන්නවද ගත වූ දින 80ක කාලය තුළ පුද්ගලින් 500කට අධික පිරිසක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. රිය මේවන විට මග මරුවෙක් බවට පත්වී තිබෙනවා. හැමදාමත් රිය අනතුරු පිළිබඳව තොරතුරු වාර්තා කරනවා හැර ඒ වළක්වා ගැනීමට ගන්නා දැඩි මෙන්ම ඍජු ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව අසන්නට නොලැබීම ඊටම කනගාටුදායක කරුණක්. අහිංසක මිනිසුන් බස් රථ සමග මහා ප්‍රපාතවලට පෙරලෙද්දී රථ වාහන පරීක්ෂාවේ නිරත පොලිස් නිලධාරීන් මහමග මරා දමන්නට තරම් අදවන විට අපේ රටේ රියදුරන් අවිනීත වෙලා
මාස දෙකක තුනක පමණ කාලයක සිට දිනකට පුද්ගලයන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් රියනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බව දැන් රහසක් නෙවෙයි. මේ අනතුරු පිළිබඳව පොලිසිය තොරතුරු වාර්තා කිරීම, අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ඒ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, තුවාලකරුවන් රෝහල්ගත කිරීම, අනතුරු වලින් මිය යන පුද්ගලයන්ගේ මරණ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම පමණයි මේ වන විට සිදුවෙමින් පවතින්නේ. ලෝපුරා මහා වසංගතයක් වී තිබෙන කොවිඩ් වසංගතයෙන් මිය යන සංඛ්‍යාවට වඩා 3-4 ගුණයකින්ම වැඩි ප්‍රමාණයක් අද වන විට අපේ රටේ දිනකට මිය යනවා මේ රියානතුරු නිසා. ඒත් එය වළක්වා ගන්නට කවුද පියවර ගන්නේ? එය වළක්වා ගැනීමට විධිමත් වූ ප්‍රායෝගික වැඩසටහනක් කවුද ක්‍රියාත්මක කරන්නේ? රියානතුරු වැඩි වැඩි කීකේ ඉන්නවට වඩා කළ යුතුව තිබෙන්නේ ඉතාම ක්ෂණිකව සිදුවන රියානතුරු අවම කර ගැනීමට ක්‍රමවත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කිරීම නොවේද? පොලිසිය සිදුවන රියානතුරු පිළිබඳ තොරතුරු රටට කියනවා. එය වළක්වා ගන්නට සියලු දෙනා කටයුතු කළ යුතුයි කියා පවසනවා. එහෙත් එය වළක්වන්නට දැඩි තීන්දුව తీරනගෙන ප්‍රායෝගිකව ඒ සඳහා මැදිහත් වෙන්නට කවුද අද රටේ කටයුතු කරන්නේ? ඊටම කනගාටුදායක තත්වයක්. මෙතරම් ගැටලුවක් රට තුළ නිර්මාණය වී තිබියදී ඇතැම් පටු දේශපාලනික පෞද්ගලික සහ තම බලය වර්ධනය කර ගැනීම, බලය රඳවා පවත්වා ගැනීම සහ බලය ලබා ගැනීම සඳහා වන අරගලය තුළ පමණයි බොහෝ වගකීම් යෙදී සිටින්නේ. මිනිස් ජීවිත පිළිබඳ වටිනාකමක් කුමන හෝ දේශපාලන පක්ෂයක් නියෝජනය කළා හෝ වෙන්නට පුළුවන් පාලකයින්ට, දේශපාලචයින්ට, බලධාරීන්ට නැද්ද කියන කාරණය අපට දැන් සිහි වෙන්නේ. පස්සර රියානතුරෙන් වටිනා ජීවිත 14ක් අහිමි වෙද්දී 33 දෙනෙකු ජීවිතයත් මරණයත් අතර තවම සටන් කරනවා. මගේ බස්රත මහා ප්‍රපාත වලට පෙරලෙද්දී ජනතාව ආරක්ෂා කරන්න ඉන්න පොලිස් නිලධාරීන්ව යට කරගෙන අද වාහන දහවණේ කරනවා. රාජගිරිය අද උදෑසන සිදු වූ අනතුරකින් ඉතා වාසනාවන්ත ලෙස පොලිස් නිලධාරියෙක් සහ එම ස්ථානයේ පරීක්ෂාවට ලක්වමින් සිටි වාහනික රිය සහායකවරයෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම අද අලුයම 5:30ට පමණ නානුවේ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකින් එක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 25ක තරුණියක් අකාලේ ජීවිතක්ෂයට පත් වුණා. රටේ රියානතුරු වල තත්ත්වය මේ ආකාරයට වර්ධනය වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. නිලැඳුමින් රථවාහන රාජකාරී කරන නිලධාරීන් පවා මාරක රියානතුරු වල ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබී තිබෙනවා. අවිනීත රියදුරන් නිසා මේ තත්ත්වය මගහරවා ගැනීමට සියලු පාර්ශවකරුවන් දායකත්වය දැක්විය යුතුයි. පස්සර සිදු රියානතුරු අද දිනය වෙන විට තවත් මාරක රියානතුරු 9ක් පසුගිය පැය 24ක් තුළ වාර්තා වී තිබෙනවා. මේ රියානතුරු නැමැති ත්‍රස්තවාදය දුරු කිරීමට සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ සීනි බදු වංචාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපිට මතකයි පහුගිය ආණ්ඩුව ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හැටියටම දැවැන්ත බදු අය කිරීමක් කළා. 2014 අපි ආණ්ඩුව බාර දෙනකොට රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 150යි. හැබැයි 2019 වෙනකොට යහපාලනයයි කියාගත් ආණ්ඩුවේ බදු ආදායම රුපියල් බිලියන 1735යි. ආර්ථිකය මැරිලා තිබුණේ. ව්‍යාපාරිකෝ නැවතිලා තිබුණේ. ණය ගන්න නැති තත්ත්වයක් තිබුණේ. ව්‍යාපාර බොහොමයක් වසා දමලා ව්‍යාපාර ගොඩනැගිලි බොහොමයක් කුලියට දෙන තත්ත්වයක් තිබුණේ. ඒ නිසා ආර්ථිකය සක්‍රිය වුණේ නැහැ. මෙන්න මේ ආර්ථිකයේ සක්‍රීය බව ඇති කරන්න තමයි ආර්ථිකයට උත්තේජනයක් දෙන්න තමයි අසාමාන්‍ය ලෙස බදු අඩු කිරීමක් කළේ. ඔවුන් දිගින් දිගටම කියන කතාව තමයි ඔවුන් මේ බදු වෙනස් කරන්නේ ජනතාවට සහනයක් දීම පිණිස මිසක් වෙන කිසිම අරමුණකින් නෙවෙයි. මේක තුලින් කිසිම වංචාවක් සිදු නොවන බව ඔවුන් දිගින් දිගට කියනවා. කාටද මේ සහන ලැබෙන්නේ කියන එක තමයි මං හිතන්නේ මෙතන වැදගත් වෙන්නේ. එතන අපිට පැහැදිලි වෙන්නේ මෙම ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය සහන අවශ්‍ය අයටද ලැබෙන්නේ නැත්නම් එනටමත් යම් කිසි විදියකට ශක්තිමත්ම ඉන්න ව්‍යාපාර ප්‍රජාවකටද මේ සහන ලැබෙන්නේ කියන එක තමයි මම හිතන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ. මේ 2015 ඉඳලා මේ සීනි බද්ද රුපියල් 30ක් දාලා තිබ්බා. එතකොට රවි කරුණානායක මහත්තයා තමයි 2016 මේ සමාගමට ওই පිරමිඩ් කියන සමාගමට බොන්ඩඩ් වෙහවුස් එක බොන්ඩඩ් ලයිසන් එකක් දුන්නේ යා. ඊළඟට 2016 ජූලි මාසේ 16 වෙනිදා මේ බද්ද 725ට අඩු කරනවා. මේ මෙදා පාර කරා වගේ 725ට අඩු කරනවා. හැබැයි 725ට අඩු කරලා සැප්තැම්බර් මාසේ 16 ජූලි මාසේ 16 සැප්තැම්බර් 16 බද්ද ආය රුපියල් 15ක් දක්වා වැඩි කරනවා. ඒකෙදි විතරක් දැවැන්ත බදු වංචාවක් එතනදි සිද්ධ වෙලා තියෙනවා.
මෙතන වංචාවක් වෙලා නැතේ කියන කට්ටියට මම මතක් කරනවා කරුණා කරලා මේ සම්බන්ධයෙන් කතා කරනකොට මේක දෙපැත්තම කතා කරන්න මේ වෝහාරික විගණනයක් තුලින් අපිට ඇත්ත වශයෙන්ම හොයා ගන්න පුළුවන් ඇත්තටම ජනතාවට කොච්චර ගියාද එහෙමත් නැත්නම් අනික් කට්ටියගේ සාක්කු වලට කොච්චර ගියාද කියලා අපි බදු අඩු කරේ රටේ ජනතාවට සහනයක් දෙන්න මේ සහන යන්නේ නැහැ මේ රුපියල් 50ක බද්ද තිබුණා නම් අද රුපියල් 155 විතර වෙනවා හැබැයි මේ රටේ සීනි ගේන ආනයන කරුවෝ ඉන්නේ පස් දෙනෙක් ඒක අපේ ආණ්ඩුවෙත් මේ හිටපු ආණ්ඩුවත් මේ හැම කාලෙම තිබුණා මේක කොහෙවත් කොන්දේසියක් පනවල නැහැ මේ 6 දෙනාට පමණයි සීනි ගේන්න පුළුවන් කියලා කාට හරි වමනාවක් තිබුණා නම් ඕනෙ කෙනෙකුට සීනි ගේන්න තිබුණා මේ විපක්ෂේ කාරු හරියට ඕනිකමක් තිබුණා නම් එයාට සීනි ගේන්න තිබුණා හැබැයි මේකේ අධික ලාභයක් ලැබුණා කියන එක අපිත් පිළිගන්නවා ඔබතුමාලාගේ පැත්තේ හොරකමට විරුද්ධ හොරකමට විරුද්ධව කතා කරන මන්ත්‍රීවරු රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා ඔබතුමාලා වගේ අය ඉන්නවා අපි ඒක ගැන සන්තෝෂ වෙනවා අපි දන්නවා විශේෂයෙන්ම දැන් මේ ගනුදෙනු යන්නේ මේ ඔබතුමාලාගේ මේ තත්ත්වයේ උඩ ඉඳගෙන නෙමෙයි ඒක තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ගනුදෙනු යන්නේ ඉතා උඩින් මේ දැන් ඊයේ පෙරේද ඉඳන් තමයි පටන් ගත්තේ එහෙම වෙලා නැහැ එහෙම වෙලා නැහැ එහෙම වෙලා නැහැ කියලා කියන එක සීනිවල රුපියල් 50යි බද්ද 75 දක්වා අඩු කිරීම තුල කාටද මේ වාසිය ගියේ අපි බලන්න මේ කාලේ සීමා තුල කවු සීනි ගෙනාවේ කියලා එතකොට ජනවාරි මාසෙ ඉඳලා 2020 මේ බදු අඩු කරනකන් ඔක්තෝබර් මාසේ 13 ඉඳන් වෙනකන් මේ රටේ කවු සීනි ගෙනල්ලා තියෙන්නේ සීනි වලින් 3.3 ගානක් තමයි විල්මා සමාගම ගෙනල්ලා තියෙන ඔක්තෝබර් මාසේ බදු අඩු කරනකන් එතකොට මේ බද්ද අඩු කරලා මාස 3ක් ඇතුළත මෙයයි සීනි 160ක් ගෙනාවා ඒ මොකද එතකොට අපි 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 අහනවා රජයෙන් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න එතකොට මේ සීනි රුපියල් 50යි බද්ද අඩු කරනකොට තමන්ගේ ගජ විතුරන්ගේ නැව් ටික වරායට ඇවිල්ලා තිබ්බද කියලා අපි අහන්න දැන් වටවට අපවත් කිහිපයක් කෙටියෙන් මෙවන විට රජයේ ඇතම් ආයතනවල විධායක ශ්‍රේණි නිලධාරීන් බොහෝ පිරිසක් සිය සේවයෙන් ඉවත් වීම ඉවත් කිරීම මෙන්ම ස්ථාන මාරුවීම් ලබා දීම දැන් දැන් දක්නට ලැබෙන කරුණක් බවට පත් වී තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කටයුතු කළ නාලක කළුවෙව මහතා එම දොරෙන් ඉල්ලා අසුවීමේ පුවතයි. එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය යටතේ එම දොරේට පත් නාලක කළුවෙව මහතා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සමග ඉතා සුහද ශීලීලස කටයුතු කරමින් මාධ්‍ය නිසි ගමන් මග මෙන්ම වගකීම් වෙනුවෙන් කටයුතු කළ නිලධාරියෙක් කන්ද කැටිය කහගොල්ල අරව ගම්මානිය වෙත අදාළියම කඩවැදුණු වනාලියකු එම ප්‍රදේශයේ නිවසක අලුතින් ඉදිකරනු ලබන වැසිකිලි වලකට වැටී තිබෙනවා වැසිකිලි වලට වැටුණු මෙම වනාලියා ගොඩ ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ සිවිල් ආරක්ෂක බල කණ්ඩායම් කටයුතු කර තිබුණා තම ස්වාමී පුරුෂයා විසින් ගෙවත්තේ කෙළවරක වගා කරන ලද වගාවක් ආරක්ෂා කිරීම සඳහා යොදා තිබූ අනාරක්ෂිත විදුලි රැහෙනක පැටලී විදුලි සැර වැදීම හේතුවෙන් එම නිවසේ 56 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඇය හාලයල පණකන්‍ය ගම්මානයේ පදිංචි කරණියක්. කුඹුක් ලෑලි සහ තේක දෙවතුගයක් බලපත්‍ර නොමැතිව දෙවමඩුවක් තුල තබාගත් පුද්ගලයෙකු තඹුත්තේගම පොලිසිය සහ තඹුත්තේගම වනාඩවි නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රට හදන සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ විවගාකරණ ගොවීන් සඳහා සුරක්ෂිත බිත්තර වී ලබා දීමේ වැඩසටහනක් ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේදී ආරම්භ කරනවා. පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැග්වීම අරමුණු කර ගැනීම නවීන තාක්ෂණ සමග එක්වීමෙන් සම්පාදනය කරන ලද ඉංග්‍රීසි පුහුණු පන්ති ව්‍යාපෘති යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉංග්‍රීසි ගුරුවරුන් 100ක් පුහුණු කිරීමේ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. ක්‍රීඩා පුවතක් වෙතයි දැන් අවධානය. හිටපු නායකින් ලෙස වර්තමානයේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කනකාටුවට පත්වන බව TM දිල්ෂාන් සහ සනත් ජයසූරිය පවසනවා. ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී අනුශූරින් බවට පත්වූ ශ්‍රී ලංකා ප්‍රවීණින්ගේ කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. පළවෙනි දවසේ ඉඳන්ම අපි එකට පවුලක් එකේ කණ්ඩායමක් එකට හිටියා පුහුණුවීම් එකට කරා ජිම් එකට ගියා පූල් එකට මේ පූල් සෙෂන් හැමදේම එකට කරේ අපි මම හිතන්නේ කැම බීම පවා අපි එකට ගත්තා ඉතින් ලොකු කණ්ඩායම හැංගීම තුන ඒ නිසා නායකයෙක් කැරිට මට ලොකු තරගාවලියේ ලීසි වුණා නායකයෙක් කැරිට ඒ කණ්ඩායම එකට හිටපු එකගෙන ආ ජාතික කණ්ඩායම ඉතින් අපේ ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා ඒක කියන්න ඕන අනිවාර්යයෙන් ඒගොල්ලන්ගේ උපරිම ප්‍රයෝජනය ගන්න අපි හරියට දැනගන්න ඕනේ මම හිතන්නේ හරියට ඒගොල්ලන්ට ඒ හරි මාර්ගය පෙන්වුවොත් ඒගොල්ලන්ගෙන් ඒ දේ ගන්න පුළුවන් අපි හිටපු නායකයෙක්ට දුකයි දැන් තියෙන තත්ත්වය හැබැයි අපිට කරන්න පුළුවන් උපරිම දේ අපිට ඕනෙලා අපි ලෑස්තිලෙන් ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න මම හිතන අපේ ක්‍රිකට් හදලා ගන්න පුළුවන් හැබැයි හරි සැලැස්මකට හරි මාර්ගයකට ඒගොල්ලෝ යමු කරති අපි මේ රෝඩ් සේෆ්ටි තරගාවලිය අවසාන තරගයට නිකන්
අවසාන තරගය තමයි පරාජය වුණේ මම දැකපු දේ තමයි ඩිල්ෂානුත් ඒ වගේම රංගන මම කුලසේකර උපුල් තරග මෙවැනි ක්‍රීඩකයෝ ඉතාමත් හොඳට ක්‍රීඩා කරා ඒ වගේමයි මම හිතනවා ඔක්කොම එකතු වෙලා අර හොඳ කණ්ඩායම් හැඟීමකින් ක්‍රීඩා කරන කරයි කියන එක ඒක තේරුණා මම හිතනවා ඒක තමයි ගොඩක් වැදගත් උනේ අපි දන්නවා මේ වෙලාවේ යම් කිසි තරගයක් පල්ලෙහාට වෙලා තියෙන ලංකා ක්‍රිකට් එක ඒක උඩට ගේන්න ඕන මේ කරන හැම දෙයක්ම කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තව තවත් උඩට යන්න ඕනේ කියන චේතනාවෙන් ඒක තමයි අපේ බලාපොරොත්තුව සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් www.siyathanews.lk වෙබ් අඩවියට පිවිස වැඩිදුර පුවත් තවත් දැනගන්න අපි රාත්‍රී 9:35ට යලිත් හමු වෙනවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබම සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න